ජම්මල රඹට තිබුණද අගඩ කුඩ තිබුණද කොහෙද තිබුණේ පෙන්වද දැක්කද මොකවත් නැහැ හරි හරි වෙන්නන්න නම් ඉතින් ගල් පෙන්වද ඔච්චර වෙලාවක් එක්කගෙන ගිහිල්ලා කොහෙද තිබ්බේ ජම්බු තියනක්වා මොනවද තිබුණේ රඹටන් තියනක්වා අගඩ කුඩ තියනක්වා කොහෙද තිබ්බේ ජම්බෝල තියනක්වා තිබුණද ජම්බෝල එහෙම ජම්බෝල දැකලම නැද්ද දැක්කේ නැති ඉඳ තමයි පෙන්වන්න කියලා හරි හරි කෑ ගන්නද පෙන්න රඹටන් පෙන්වන්න කොහෙද තියෙන්නේ අමුදා තියෙන ගස්සුඩ එහෙම එකපාරට වෙන ගස්සුඩ ඔය ආඹා කොයි පැත්තේද අර ඈ දෙකක් වෙනනේ ආ අර අතනද ඔව් අනේ වයි හරි හරි මේ මේ කොහෙද කොහෙද ඔය නන්දකෝ ඒ තියෙන ඔක්කොම ජම්බෝල එතකොට රඹුටන් කොහෙද අනේ තියෙන්නේ මේ මේ පැත්තේ අර අනේ කඩලා දෙන්නකෝ ආයි ඔව් අරන් ගිහලා අයිතිකාරව ගහනවා අනේ කෙඩි දෙකක් කඩලා දෙන්නහ රඹුටන් දෙක ඔව් අනේ ඕමින්ද ඕමින්ද මේ ඉන්න කෙනා මේ පැත්තේ නා gadu guda වැලක් අනේ පොකුරක්ම තියනවා ඒවද gadu guda ඕක පොකුරම කැඩුව මොකුත් කියන්නේ අනේ එතකොට ඒකේ මොනවද තියෙන්නේ gadu guda වල වැඩ තියෙන ලොටස් කොටස් එක එහෙනම් කඩලා දෙන්න පුටි එදුන ආසාවෙන් දෙන්නේ gadu guda ගන්න ඉතින් දැකලත් නැ කාලත් නැ හොයලා දෙන්න කිව්වේකනේ හරි හරි එහෙම නෙමෙයි ඔයත් එක්ක මං ආවේ දැන් ඔය ඕවා කඩන්න ආවේ ගැත්ත වා වාට මං ආයේ පොඩි කතාවක් කියන්න. මොකද්ද කතාව? මේ ඇත්තටම ඔයාලා තනියමද ඔය වනේ ඉන්නේ? ඇයි? ඇයි කියන්නේ බලන්නකෝ ඔය මහා වනාන්තරේ කවුරුත් නැතුව ඔයාලා කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් අපේ පියාණන් ඉන්නවා. කොහොද පියාණන්? අපේ පියාණන් ගියා දින හතකට අපි දෙන්නට අසපුවේ ඉන්න කියලා. එහෙනම් හොඳයි. දෙමාපියන් කතර ගින්න යන පුළුවන් හොඳම දේ මේව තමයි. මොකද්ද? නෑ නෑ මං කිව්වේ නිකමට කිව්ව කතාවක් කිව්වේ. මේ ඒකට මේ. ඇයි? ඔයා සාමාන්‍යයෙන් කැමති නැද්ද? මොනවටද නෑ මං අහන්නේ මෙමය සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙක් ඔයාගේ ආරස්සකය වෙනවට අපි ඔයා වගේ කෙනෙක් මගේ ආරක්ෂකයට වෙනවට කැමති නැද්ද මාව රැකෙයිද ඒක ඉතින් රකින්න ඉතින් අපට බෑන ඔයා තමයි රකින්න ඕනේ ඒක තමයි මාත් කල්පනා කරේ මාත් ඒක කල්පනා කරේ රැකෙයිද කියලා ඔයාලා වගේ කට්ටිය මගේ ආරක්ෂකයට නේ ඔව් හිතන්න වෙනවනේ කල්පනා කරන්න කල්පනා කරන්න වෙයි කල්පනා කරලා හරි උත්තර දෙන්න කෙලින් දෙන්න හරි උත්තර හොඳයි ඔය මොකාව කරේ ඉඳගත්තද කල්පනා කරන්න ඔය ඔය ඉඳගත්තද කරේ ඇයි නෑ මාත් ඉඳගන්නේ නෑ මෙතනම නෑ මම මේ ඉඳගන්න මේ පැත්ත එහෙමද හොඳයි කල්පනා කරන් කාලයක් ගන්න ඉඳගන්න අන්න බලන්න කාලේ ගන්නකොට හේතුව තල්ලු කොහොමද මටත් හිතෙනවා මගේ ආරක්ෂකයාට ඔය වගේ කෙනෙක් ගත්තොත් හොඳයි කියලා මං මට තේ ඇයි මොකද නෑ මට තේරෙන්න ඇදිල්ල වල හොඳයි කියලා ගනී කියලා හා හොඳයි. ආව. ඒ වගේ කෙනෙක් ගත්තොත් හොඳයි. ඊට පස්සේ මොකක්ද දැනගන්න ඕනේ? දැන් මම ඔයාගෙන් අහන්නේ. හා. අපි දෙන්න. ඔව්. මෙහෙම ඉඳලා කවදාරි ඔයාගේ පියාණන් කිව්වොත් හා. ආවේ පා කියලා ඔයා මොකක් කරන්නේ? එතකොට මං ඔයා මගේ පියාණන් එපා කිව්වද? ඔව්. ඔයා මාව එක්ක යනවද? මොනවද කියන්නේ දෙයනේ මේ ආවේ මේ දැක්ක ඉස්සරලා මම මේ වගේ කෙනෙක් දැක්කමයි. ඇත්තද? ඔව්. ඔය බොරුද? ඇත්තම ඇත්තම වෙනවට කියන්නේ ළඟට එන්න එපා හිරි කඩු ඇයි ඒක හැටි එහෙමද ඔබේ අහන්නකෝ කියන්නකෝ දැන් ඔයා මට ඇත්තෙම ඔයාලා පියානෝ කිව්වොත් එම් මාව එපා කියලා මොකක් කරන්නේ කියන්නේ අනේ මං කියන මට එයා ඕනේමයි කියන හරි ගන්න මෙපා කියලා ඔයා අරන් ගිය මොකක් කරන්නේ කියන්නේ අරගෙන ගියොත් මාත් ඔයත් එක්ක යන්න එනවා මාත් එක්ක ඔව් එහෙනම් ඕම් ඕන් තමයි ගෑන් ඒ ඒ කියන්නේ තමුන් ආදරය කරන පිරිමියා මොන බාධක මැද හරි ගෙනියනව නේද? ඔව්. බැරි වෙලාවත් කියනවාද මං ගැහුවොත් එහෙම කරන්නේ. ඔයා එහෙම මට ගහනවද? ඒවා කියන්න බෑ ඉතින් වචන හොම අරනවා. අනේ එහෙනම් දැම්මම කියන්නකෝ. නෑ පළවෙනි මාස දෙක තුනේ නේ. අවතාර මාගල හකු පණීවිද? එහෙමද? නෑ නෑ එහෙම නෑ. එහෙම ඔයා මට කරනවද? එහෙම වුණොත් එයා මොකද කරන්නේ? මමත් දීලා ආයින හොම්බරි හටක ආ නියම ගෑනුපා හොඳයි නේද අද ගෑනුන්ට වෙලා තියෙන්නේ ඕකනේ ඇයි ගෑනු ගහනකොට විල්ල උස්සගෙන ඉන්න අරිනවා කරවන හැට ඒක තමයි මාත් හිතුවේ මට මීට පස්සේ අතක් ඉස්සු මගේ අත් දෙකම උස්සලා දෙනවා මූණ පොඩි වෙලා යන්න හොඳයි නේද
ඔය ගැහිල සෝ උස්සර දෙක තමයි අපේ. හරි මේ අහන්නකො. හා මම ඔයාලට කොච්චර ආදරේද කියලා. ඔව් මෙච්චර මේ වනාන්තරේ ගිහිල්ලා මෙච්චර සම්පත ලබා ගත්තම මට දැන් සතුට කොහොමද කියලා බලන්නකො. හා මෙහෙනම් සිතකමයිම තඳුළු තිබෙයි. ආ නුඹේ අර හැඩරුවට ඇත්තද? එහෙමද? නැතුව ගෙදර යන්න හොඳ බිරිඳක් නුඹද? අපේ පැත්තේ පිරිමි වැඩි උඹ මොනවා වෙයිද? අනේ මොකවත් දෙන්නේ නැහැ. මාවදාලා පුංචා එක්ක පැනලා යනවා නේද? අනේ නෑ. එහෙම කන්න මේ වන් කිව්වේ ආදරේ හිතෙන එකක් කියන්න කියලා. ආදරේ හිතනවා? ඔව්. ආදරේ හිතනවා දැක්කම දෙවගෙන මාගේ ලස්සන යකෝ. අනේ එහෙම නෙමෙයි. ඔයාට ආදරේ හිතන එක කියලා දන්නේ නැද්ද ඔයා? දන්නවා. ලස්සන ආදරේ ආදරවර ලස්සන කවියක්. ඔබ මානකෝ. මම යාත්‍රා කළා මත මතකයි. ආ මගේ ගාත්‍රාත් පණ නැති ගානයි. අනේ අපේ මම මුත්‍රා කළේ අර අත නයි. අපෝ මගේ වාස්තරත් දැන් නැති ගානයි. අනේ එහෙම එකක්ද කියන්න කිව්වේ මං? ඔහුගේ ආදරයක් නැහැ. ඒකේ ආදරයක් නැහැ. හරි. ආදරයක් දැනෙන්නේ නැහැ. එළම් මෙමයි. අන්න හරි. මම එකයි දෙකයි තුනයි කියද්දි ඔයා වන්න අල්ලන්න ඕන. ඔව්. එකයි දෙකයි තුනයි. අපි හැම දෙයක්ම දුටුවා. හරි අපුරු සංගීතයක් ඇහුණානේ. කිසිම දෙයක් දැක්ක නැති විදිහට ඉන්නකෝ පේනව නේද? තාචාර්ය. කණ්ඩි. ඔයාට යවමත කරන්න බැයිද?
මට බයිනවද? දින ගණනාවක් ගත වුණා. එහෙම නැහැ කියන්න එපා. මොකද ඔයත් දැන් එයාට සම්බන්ධ වෙලා මමත් ඉතින් සකුන්තලට සම්බන්ධ වෙලා අපි දෙන්නගේ ආදරය දෙන්නට දෙන්නයි වගේ ඉල්ලා. දුස්වර්ධ කුමරුවනේ බලන්නකෝ. නංගි පියන්වද? කොහොමද නේද? අපි මොනවත්ම දැක්කේ නැහැ නේද? අක්කන්නේ මම මොනවද ඉතින් ඔයා කියන්නේ මං දැක්ක කියලා? ඔයා නම් හරි හොඳ සකුන්තලා. දුස්වර්ධ කුමරුව දින ගණනාවක් ගත වුණා. අපි මේ අසපෙල් ළඟ උගත්තා. ඔව් දුස්වර්ධ කුමරුව මේ බලන්න. දැන් දින කීපයක් ගත වුණාට පස්සෙ තවත් අපිට තව මේ අසපුවේ ඉන්න පුළුවන්කමක් නැහැ. දුස්වර්ධ කුමරුවනේ ඔබ එසේ කිව්වේ ඔබ කිව්වා නේද කවදාවත් යන්නේ නැහැ කියලා? මගේ පියන්නන් පැමිණෙනකන් සිටිනවා කියලා? මේ බලන්න මම දුස්වර්ධ නරපති. ඒ නිසා අයෝධ්‍යා ප්‍රදේශයේ වැසියන් මං එනකම් බලන්නේ නැති. මම රාජ්‍ය පාලකෙක්. දින ගණනාවක් මම අසපුව නැවතුණා තමයි. ඒ සකුන්තලා මේ හන්ද දුස්වර්ධ කුමරුවනේ මට සිද්ධ වෙනවා නැවත අයෝධ්‍යාවට හැරලා යන්න. අනේ දුස්වර්ධ කුමරුවනේ මේ සකුන්තලාට ඔය හදවතට හිතනව දරා ගන්න බැහැ. ඔයා මට පොරොන්දුනා නේද? මගේ පියාණන් පැමිණෙනකන් සිටිනවා කියලා. මම පොරොන්දුනා තමයි. ඔව්. ඒත් මේ බලන්න මම රාජ්‍ය නායකයෙක්. ඒ නිසා මගේ රාජ්‍ය වැසියන් මාව බලාපොරොත්තු සිටිනවා. සමහර විට මම රාජ්‍යට ගිය නැත්නම් සමහර අවුල් සහගත වෙන්න පුළුවන්. අනේ දුස්වර්ධ කුමරුවනේ එහෙම කියන්න එපා. මගේ පියාණන් පැමිණෙනකන් සිටින්න. ඊට පස්සේ මගේ පියාණන්ට තේරුම් කරලා දීලා යන්න පුළුවන්. නැවත එන්න මේ බලන්න මම නැවත පැමිණෙනවා. ඔයාට කියලා දක්වා ජීවත් වෙන්න බෑ දුස්. ඔයාගේ පියාණන් හමු වෙනවා. එයාට හැමදේක්ම කියනවා. මේ බලන්න දුස්වර්ධ කුමරුවනේ ඔයාට මගෙන් යම් වරදක් වෙන්නේ නැති. ඒත් මං කවදාවත් ඔයාව අමතක කරන්නේ නැහැ. ඒ වුණාට මට කවදාවත් ඔයා නැතුව එක මොහොතක්වත් ජීවත් වෙන්න පුළුවන් මන් නැහැ දුස්මත් කුමරුනේ. ඒක මං දන්නවා. මගේ ආදරේ පිළිගන්න. මට කවදාවත් ඔයාගේ ඇතුළ එක තප්පරයක්වත් ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. සකුන්තලා. ඔයා යන්න එපා. මටත් එපා. ඔයා යන්න එපා. තාතාචාර්ය. මේ බලන්න. ඔබට තේම කියන්න තිබෙනවද? අපිට මාලිගාවට යායුතුම තිබෙනවා. මේ බලන්න සකුන්තලා මම ගිය අද අපසික් බිනවා. ඔයාව බලන්න මම පුරුදු වෙනවා. මම නැවත ආයේ ඉන්නේ ඔයාව අවුල් දේශයට රැගෙන යන්නයි. ඔයා මගේ රාණිය බවට පත් කරගන්න. ඒකේ සෙවුනත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ දුස්වර්ධ කුමරුවනේ. ඒක මං දන්නවා. ඔයා නැතුව මට ජීවත් වෙන්න පුළුවන්කමක් නෑ. දුස්වර්ධ සාකුන්තලා කියන ආදරය අන්දරය සදා කාලික මහා පෞරාණික බැම්මක් සත්ලා සක්මත් වෙලා ඉන්නේ. ඒ නිසා ඔයා නැති එක මොහොතක් මට නෑ. හැම මොහොතකම ඔයාව මතක් වෙයි. දුස්වර්ධ අහෝ කිපතෝ Thank you.
බලන්න මට පොරොන්දු වෙනවා ඔයාව කිසිම කලක අමතක කරන්නේ නැහැ කියලා. මේ පෙර සුදුව අද මම ඔයාගේ ඇඟිලි පළඳිනවා. මේ බුදු තිබෙනවා කල නම් ඔයා මාව සිහිපත් කරලා මේ අවසාන ගල පිරිමදිද්දි දුෂ්මන්ත කොයි ලෝකේ ගියත් සකුන්තලා ළඟට එනවා. පුරම් වෙනවා දෙන්නවා ගැඟිල්ල මෙහක. ඔයාට එක මොහොතක්වත් මගෙන් ඈත්ලා ඉන්න බෑ. මේ බලන්න මට බෑ දුෂ්මන්ත මට බෑ. මේ බුදු දුෂ්මන්ත නරපතිගේ පේරස් බුදුවයි. මේ බුදුවේ තිබෙන ගල් නමේ පිරිමදිද්දි අවසාන ගල පිරිමදිද්දි දුෂ්මන්ත කොයි ලෝකේ ගියත් ඔයා ළඟට එනවා. ඒක මගේ පොරොන්දුවක්. අතාචාර්ය අස්ස සූදානම්. ඔයාව ඔයා මාව දාන යන්න එපා. එපා. මේ ගමන බාධාවක් කරන්න එපා. මේ හඬ සතුන්තලා. මම මේ ගමන යා යුතුම තිබෙනවා. මොකද දුෂ්මන්ත අයෝධ්‍යාවේ මහරජ හැදුවට රාජකාරිය පැහැර හරින්න පුළුවන් කමක් නැහැ. මම නැවතත් එන්නේ ඔයා මගේ ප්‍රතිඥය කරලා අයෝධ්‍යා දේශයට ගෙනියන්නට. දුෂ්මන්ත කුමරෝනේ මං කොතේ දින කීයක් බලාගෙන ඉන්නද? මගේ හදවත බැලේ. මයික් මලින් තමයි දවා. හදවත බැලේ. ඔයා නැතුව. මයික් මලින් තමයි දවා. අදාචාර්ය. ආ. කියන්නකෝ. අනේ පා. අක්කනේ. එන්නකෝ. ඒ මොකද? අස්ස සූදානම් කරන්න. දුෂ්මන්ත කුමරෝනි. වාපස් එන්න. අමු යමු. ඉබ කරන්න. යමු. දුෂ්මන්ත. වාදව කරන්න එපා. මේක පුරුද්දුවක්. අනිවාර්යෙන්ම එනවා. අතතර. එන්න. අපි යමු. දුෂ්මන්ත.